අතරින් මිනිස් සිරුර පිළිබඳ වැරදි ප්‍රකාශයකුමත් ඒ මහපටැඟිල්ල නාසයේ දිගට සමානය B කුඩා මාස්තිය හාල් ඇටයක ප්‍රමාණයට ආසන්නව සමානය C දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා කුඩාය D කුඩාම පේශිය කණෙහි පිහිට ඇත මොකද්ද වෙලා තියෙන්නේ හරියට බලන්න එකක් හරි අයින් කර ගන්න පුළුවන් නේ ආ මහපටැඟිල්ල නාසයේ දිගට සමානයි කියන එක මට යම් මතකයක් තියෙනවා මං අහලා තියෙනවා ආ හා ඒ කියන්නේ මේ බලපෙකේ නෙමෙයි හිතලා තියෙන්නේ ඔව් නහය කැඩෙන්න පුළුවන් ඇඟිලි කැඩෙන්න පුළුවන් කුඩා මස්තිය හාල් ඇටයක ප්‍රමාණයට ආසන්නව සමානයි මම වැරදි නැත්නම් මැද කණේ පීරලා තියෙන දරණකයන් තමයි මිනිස් සිරුරේ තියෙන කුඩා මස්තිය මං අද මේ යාළුවත් එක්ක එනකොට මං මේ මගේ යාළුවෝ කියන්නේ ඔක්කොම අල බයෝ කරපුවා ඇවිල්න්නේ ඔතන එක දොස්තර කෙනෙකුත් ඉන්නා මේ වාඩි වෙලා මම විහිළු කර කර ආවා මේ පුළුවන් නම් කියන්න බලන්න මේක පොඩි මස්තිය මොකද්ද කියලා ඒකින්ද මම හිතන්නේ ඒකත් හරි ඒ අස්තිය සම්බන්ධ වෙන පේශිය වෙන්න ඕනේ කණේ පීරලා තියෙන කුඩාම පේශිය මොකද අස්තියකට තනිවම එක දෝලණය වෙනවා කියන එක මට හිතන්න අමාරුයි. ඒ සහ B දෙක නිවැරදි. ඒක හොඳටම පැහැදිලි. කියන්නේ පෙනහළු දෙක සමාන නැහැ ප්‍රමාණය. මොකද මේ වැරදි නැත්තම් අඥාෂයේ හෝ උදර කුහරය ඇතුලේ යම් අවයවයක් එක පෙනහළක්කට තරමක් බාධා කරන එකින්ද ඒකේ හැඩේ පොඩ්ඩක් විතර මම හිතන විදිහට වෙනස් අනිත් පෙනහළට වඩා. මම වැරදි නැත්තම් මම දෙනවා ආන්සර් සී දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා කුඩාය ෆයිනල් ආන්සර් ෆයිනල් ආන්සර් ඔය පෙනහැල්ල කියලා මෙහෙ පෙන්නේ මොකද? ඒ කියන්නේ අර මම බැලුවේ මෙතන මොකක් හරි මේ අල්ලලා හොයාගන්න පුළුවන්ද කියලා අවයවයක්. ඔහි අවයවද මේ මෙහි අවයවයි පෙනහැල්ල උතර කුහරය ඇතුලේ. උතර කුහරය ඇතුලේ කොහෙද පෙනහැල්ල? පෙනහැල්ල උරස් කුහරෙන් පහළට එනවා. ආ ඒකින්ද? ආ මේ මෙතනින් ගිල්වල මේ කොහේ හරි ඒ කියන්නේ හිතන්නේ මේක මුළු පුරාම පෙනහැල්ල දිනනවා කියලා. වෙන මොකක් හරි ඇවිල්ලා අරකට බාධා කරනවා. මම බැලුව මොකද මේ මේ මෙහි අල්ලන්නේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා පෙනහැලි පෙනහැල්ල ඇඳලා තියෙනවද දැකලා තියෙනවද නේද මම? ඔව් මම ඉගෙන ගත්තෙත් ඇත්තටම විද්‍යාව ජීව විද්‍යාව. ඔව් එතකොට ඇඳලා තියෙනවනේ අපි. ඔව් උත්තරය